आयुभवान आदरणीय दुए पुते उसस पेल दोलह धातुन श्रेणी दरुअन संदा सिंहल पाठम अपेक्षा करबट उगन्ना किया उब मेवन विट विभागेट सूदानांग वेनवा यति दरु एक एक आकारेट विभागेट सूदानांग वेनवा उब दोलह श्रेणी सित धातुन श्रेणी दक्वा इगिन गत्त सील विषय करुणु उब रगिन अन्नोने विभागेट हेबई एकट उबलंग क्रमवत् वेडपिलिवेलाक् तीयेन्नोने दुलह श्रेणी दरुवंट मे पाडम्माला वसुरेन ए संधा दैम्मम सित सूदानम वेन्न पुलुवान् धातुन श्रेणी दरुवान् मे वनविट सूदानम विला अति किला विश्वास करनवा एहेम नैत्नां मे विदिहट सूदानम वेन्न ओबट पुलुवान् इतिन् मम अपेक्षा करन्ने मे पाडम्मालावेन् ඔබ කොහොමද පහසුවෙන්ම විභාගයට පිළිතුරක් ලියන්නට ඔබ ඉගෙනගත්ත කරුණු සූදානම් කරගන්නේ අපි දන්නවා සිංහල විෂය යටතේ ඔබ පොත් රාශියක් ඉගෙන ගන්නවා එතකොට මේ පොතක් වශයෙන් ගත්තොත් එකක් අපි කිව්වොත් දැන් ගුත්තිලේ කිව්වොත් ලොකු විශාල පොතක් ඔබට දැන් එක පොතක් ගත්තොත් ඔබට හිතේ පාඩම් කරන්න ගියාම කොහොමද මේ ඔක්කොම පාඩම් කරගන්නේ නූතන පද්‍ය ගත්තත් නව කතාව ගත්තත් එහෙමයි හැබැයි ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ ඔබ මේක සූදානම් වෙනවා නම් ඔබට මේක ලිහිසින් කරගන්න පුළුවන්. ඉතින් මම අපේක්ෂා කරන්නේ ඉදිරි පාඩම් වලිනුත් මේ එක් එක් පොත් අරගෙන ඒ වයින් කොහොමද අපි ඔබට ලිහිසින් මේකට සූදානම් වෙන්න පුළුවන් කියන එක කියලා දෙන්න. ඉතින් මම කල්පනා කළා අද එක පොතක් අරගන්න. දැන් අපි දන්නවා දරුවෝ අපි පොත් 6ක් ගෙන ගත්තට ඔබට එක් විචාරාත්මක පිළිතුරු ලියන්න වෙන්නේ 4යි. ඒ කියන්නේ පොත් 4කින්. ඒතකොට ළමයි මේ වෙනකොට තීරණය කරගෙන ඉන්නවා. ওই පොත් වලින් මම මේ පොතෙන් මොන ප්‍රශ්නයක් කොයි විදිහට ආවත් ලියනවා. එතකොට මේ විදිහට ඔබ දැන් සූදානම් කරගෙන ඇති. එතකොට මේ සූදානම් කරගන්නකොට ඔබ අවධානයට යොමු කරන්න ඕනේ ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා වාර විභාග වලට ඔබ පිළිතුරු ලියලා ඔබ දන්නවා ප්‍රශ්න එන අහන විදිය. එතකොට ඒ අනුව ඔබ තව ටිකක් සියුම්ව මේ පොත් අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරලා ඔබ සකස් කරගන්න ඕනේ ප්‍රශ්න අහන විදි කොහොමද. එතකොට මේ පොත සම්පූර්ණ දැන් අපි නූතන පද්‍ය දැන් මම අද අපේක්ෂා කරන්නේ නූතන පද්‍ය පොත ඇසුරු කරගෙන ඔබට සරලව විචාරයක් ලියන්න කරුණු ගොනු කරගන්න විදිය තමයි මම කියා දෙන්න අපේක්ෂා කරන්නේ. එතකොට ඔබ දන්නවා ඔබ පද්‍ය පන්ති 26ක් ඉගෙන ගන්නවා. මේ 26න් 26 පිළිබඳව ඔබ හොඳට අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. දැන් මම අපේක්ෂා කරන්නේ මේක එකින් එකක් උගන්වන්න ඔබට. මේ වෙනකොට ඔබ ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගත්ත කරුණු ක්‍රමවත් සකස් කරගන්නේ කොහොමද? විභාගයට අපි ඒවා අරගෙන යන්නේ කොහොමද? නැත්නම් විභාගයට මම ඒවා හරියට දැනුවත් වෙලා යන්න ඕනේ කියන එක. ඒක තමයි මම කිරීම තමයි අපේක්ෂා කරන්නේ. එතකොට මේ පද්‍ය පන්ති 26න් ඔබට එන්නේ එන ප්‍රශ්නයට ඔබ පද්‍ය පන්ති අවම වශයෙන් දෙකක් තුනක් අරගෙන තමයි පිළිතුරක් ලියන්න වෙන්නේ. එතකොට ඔබ මේකේ තියෙන මේ සමස්ත පොතේම තියෙන පාඩම් පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවනේ. පද්‍ය පන්ති පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මේ පද්‍ය පන්ති අයත් යුග පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට කතුවරු පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟ මේ පද්‍ය පන්ති වලින් මොනවද අපිට කියන්නේ? දැන් අපි දන්නවා අපි මේ පද්‍ය පන්ති අපිට වර්ග කරන්න පුළුවන්. පෞද්ගලික අධ්‍යක්ීම්, පොදු අධ්‍යක්ීම්, ඊළඟට ළමා සිතුම් පැතුම්, සෝබා දහම, ඊළඟ දේශාභිමානය, ඊළඟට සමාජය හා බැඳුණු අධ්‍යක්ීම්, ඒ කියන්නේ සමාජ යථාර්ථය, මනෝභාවයන්, ඊළඟට ප්‍රේමය, ඔන්න ඔය වගේ ගොඩාක් තියෙනවා. ඉතින් ඔබ ඒ ගැන මෙතෙක් අවධානය යොමු කරලා නැත්නම් ඔබට පුළුවන් රුක් සටහනක් සකස් කරගන්න. රුක් සටහනක් කියලා කියන්නේ මුළු සමස්ත පොත ගත්තාම පොතේ තියෙන වැදගත් කරුණු එක තැනකට අපි ගන්නවා. අපි කියනවා මේකට සංකල්ප සිතියම. තවත් වශයෙන් කිව්වොත් සංකල්ප සිතියමක් සකස් කර ගැනීම තුළ දරුවෙකුට පුළුවන් විභාගයේ ලං වෙනකොට ඒ දිහා බලලා සමස්ත පොතෙන් ඉගෙන ගත්ත විෂය කරුණු මතකෙට නංවා ගන්න. මම පැහැදිලි කරන්න අපේක්ෂා කරනවා ඔබට ඉන්නේ මේ විදිහට මම සකස් කරපු එකක්. ඉතින් ඒක ආභාෂයට අරගෙන ඔබටත් පුළුවන් තවමත් ඔබ මේ පිළිබඳ අවධානය නැත්නම් මේ විදිහට විභාගයට සූදානම් වෙන්න. ඔබට මතක ඇති අපි මේ නූතන පද්‍ය
आरंभे कथा करना मतक कविया मुखाद इतोट कवियो इट पास युग वे विशाल करण गणना मेकि अभी कथा करना तो अटते मता करना अभी कोल युग मूल परपुर दीवन परपुर की कथा कर मम सकाशकला मेके तीन प्रधानमंत्री पद्य विसीहाय वेंगे कोलम युगे मूल परपुर तीन पद्य पांति देखा इवगेम कोलम युगे दीवन परपुर तीन पद्य पांति हाया इलंकट हेल हौले तीन पद्य पांति तुना इलंकट निस्संदास निदहास कवि एक तीन अवधि देखा ये अवधि देखे अटते तीन मूल अवधि तीन पद्य पांति पहा इलंकट देवन अवधि तीन पद्य पांति नवया तो मम एक रुक्सटहाने सकाश करता मूल युगे तो पुलवांग एक करान मूल कोलंब युगे इलंकट मूल परपूर इट पश्य कतुवरुंगे नाल आनंद राजुणा इट पश्य मेके अन्न पुलवां दिघट कोलिया खरा सत्र तब सकास्कर गंड पुलवां लसन दम मे सकास्कर लीन रुक्सट हना मे पाड़ अवसाने वे मम पेन्नवा थिंक मेके अणुव मम सकास्कर युग इलंगट पर मूल परपूर इलंगट आनंद राजुणा इलंग समनल इलंगट एक अपीट मुखद अभी दी मत के अभी उगण गवा पदे पंथी दिन जीवन दृष्टि तंग अपीट दिन पानी विडिये तोट समनल तोट एक अभी अलमा सितुंपे तुम कीन सुबाधाम कीन तोट मेन मे विधिट मेक सकास्कर गंड पुलवा तोट मूल परपूर इलंग अपट हम कवियतमय इस्माहिंद हिमी इतोट लाखमाउनी मांगे एक दैकमन तन जीवन दृष्टि ने तंग अपट दिन दे तम देशाभिमाने धर्वंत देशाभिमाने अति किरीम ए वगे इलंगट कोलंब युगे देवन परपूर पी बी अल्विस पेरेरा पेसुनु पेन बट मत कहते लमा सितुम पेतुम कीनो परिसरे कीनो अन्य विधिट सागर पलन सूर्य इतोट इगिलीन सिहिन एक समाज यथार्थे कीनो मनोभाव कीनो समाज बेंदुन वर्दे कीमा इलंग मीमन प्रेम तिलक अडसंद प्रेमेगेन कीनो इलंग श्री चंद्ररत्न मानव सिंह लदरु हेंगुम लमा सितुम पेतुम कीनो इलंगट समाज संबंधता गेन कीनो इति मिन्न मे विधि सखील तमे विधि हुद संकल्प स्थितिम हदाग नीनो हिम हदागत हम वबटर मुल पोतेम तीन करुण एक तेनकटेनो इतो मे अटते अवधान लकरण ने मेटिक मे नंटिक हदागा अपिटार लेसी मतक तीया गण्ना ओनिक मतने तो एक अवधान लकरण मे कवियो मे वतुलपिट दुन फनिवीडन तन जीवन दृष्टि दैक्म इतोटे अटते तम योबेम प्रश्न हाण्य उबेंग अहान पुलवां प्रश्न की पे कुत मम सकास कर लीन ए अणु उबेंग अहान पुलवां लमा सी तुम पे तुंगे न सुबा दहमगन नूतन कवियो अवधान कर लीन इलांग दारू अंट पारिसर आदर करान की पनीविडे अपीट देनवा इलांगट समाज यथार्थे हा बंद अर्धे की पे अति मनोभाव अंकिन मिन्न मे अतम प्रश्न सकास कर मे प्रश्न सकास कर मे प्रश्न इवेलट ये प्रश्न केवल वब हरियट बिल गलपाण वब मेघन मुदट दवबोध करगने अरगने अन्नोने अवबोध करगन गायतुनाबट इवेलावे मे पद्यपाति मताकरा मनोद मेके कल्पना करें भागदी वेलावाक ने सा अरे विधि हेट इलांगट हेल हाउल इलांगट निशंद मुलावधि देवनावधि अलागन अर कीपु विधिट चार्ट सकास्कर गाने अणु उब मे अपीट मेघ कीपेट कोटास्कर पुलवा मे पद्य पंति विसी हाय तुला कवीन अपीट लमा सितुम पेतुम कियनो सुबाधम गेन कियनो देशाभिमान गेन कियनो परिसरे कियनो मनोभावेन कियनो प्रेमे कियनो इलंग समाज संबंधता सुब सौंदर्य समाज यथार्थे इतपटे तव तीनो मेन मे अटते तमय गेन इलंगट पुद्गल मनोभावन कीनो बौद्ध आकल्प कीनो इलंगट समाज बंधुन समाज यथार्थे विशाल वशं कीनो इतोट मेन मेटिके अटते तम मे पद्य पंक्ति विसीहाये तीन इतोट उब प्रश्नकट सूदान मेन्नोनी उबे अहन पुलवांग समाज बंधुन अद्य की मेक मेहम मे विधि सकास्कला मे बला सुबा दहामट लिंगतु धरपुरपुरा निर्माण क्रीमट नूतन कवियो उत्साह धरायत इंत सुंदर मे पेहदलीकरण के लकीोत वब तेंदी मताक्र गण अर चाट कदा गणीम तुलाब पुलवांग लेसी मताक्र गण मुन पद्य पंक्ति तुली
මේ කියන තේමාව කියන්නේ. එතකොට ඒක කවියාගේ තේමාව. එතකොට ඒ තේමාව ඔබ අඳුනගෙන ඉඳීම තුළ ඔබට පුළුවන් කෙටි වේලාවක් තුළ පද්දපන්තිය මතක් කරගන්න අවශ්‍ය පද්දපන්ති ටික තීරණය කරගන්න ඒ අනුව ඔබේ පිළිතුර සකස් කරගන්න. එතකොට ඒ විදිහට ඊට පස්සේ අර කියපු සංකල්ප සිතීමේම තව ටිකක් ඔබට ඉදිරියට ගියොත් ඔබට පුළුවන් ඒ සඳහාලියේ විච්ච පද්‍ය නම් ටිකත් එකතු කරගෙන ඊළඟට මනෝභාවයන් යටතේ ලියවිච්ච පද්‍යපන්ති ටික එකතු වෙනම ගොනු කරගන්න පරිසරය අතතේ ලියවිච්ච පද්‍යපන්ති වෙනම ගොනු කරගන්න ඊළඟට සමාජ යථාර්ථය ගැන ලියවෙන පද්‍යපන්ති ටික වෙනම ගොනු කරගන්න එතකොට ඒ විදිහට අර තිබුණු සමස්ත මුළු පොතේම තිබුණු හරය එක තැනකට අරගෙන ඔබට සූදානම් වෙන්න පුළුවන් ඒ විදිහට ඔබට මම ආදර්ශ ප්‍රශ්න කීපයක් මේ සකස් කරලා තියෙනවා මම ඒ ටික කියන්නම් ඔබට පුළුවන් මෙන්න මේ විදිහටම ඔබටත් හිතන්න. ඉතින් මේ අපි දැන් ඉස්සෙල්ලත් කිව්වා සෝබා දහමට ලෙන්ගතු දරු පරපුරක් නිර්මාණය කිරීමට නූතන කවිය උත්සාහ දරා ඇත. එහෙම කියලා ඔබට කියනවා පහදන්න, පැහැදිලි කරන්න, විමසන්න, සාකච්ඡා කරන්න. එතකොට ඒ සඳහා අඩුම තරමින් ඔබ පද්‍ය පන්ති තුනක්වත් ගත යුතුයි. හොඳ පිළිතුරක් ලියන්න තුනක්වත් ගත යුතුයි. ඒ පද්‍ය පන්ති තුන ඇසුරෙන් ඔබ කතා කරන්න ඕනේ. එතකොට ඊළඟ මම මෙහෙම ප්‍රශ්නෙකුත් හදුවා. මිනිස් මනසේ ස්වභාවයේ අපූර්වට කියන්නට නූතන කවියෝ තම නිර්මාණ දායක කරගෙන තිබේ. එතකොට පැහැදිලි කරන්න. ඒ වගේ. එතකොට ඒකට ගන්න පුළුවන් කුකුළු හැවිල්ල, මාර යුද්ධයේ අබිනික්මන මෙන්න මේ වගේ පද්‍ය පන්ති. ඔබත් තව බලන්න. ඊට තවත් පද්‍ය පන්ති ඇති. මම කීපයක් තමයි මේ තේරුවේ. එතකොට මිනිස් මනසේ ස්වභාවයේ අපූර්වට කියන්නට. එතකොට මේක අඳුන ගන්න ඕනේ. අර කියපු යටතට ඒවා වැටෙනවා. මනෝභාවයන් කියලා කිව්වේ මිනිස් මනසේ ස්වභාවය. ඊළඟ නූතන කවියා තම නිර්මාණ තුළින් සමාජයේ සකස් විය යුතු තැන් පෙන්වා දෙන්න උත්සාහ දරලා තියෙනවා. මේ එකම ප්‍රශ්නේ විදි කීපයකට අහන්න පුළුවන්. ඒ අහන විදිය කෝක වුණත් ඔබ හරියට පද්‍ය පන්ති පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඔබට ඒවා ගලපලා පිළිතුරු සකස් කරගන්න පුළුවන්. සමාජයේ සකස් විය යුතු තැන්. එතකොට ඒ වගේ දැන් පාරමල්, ආදරණීය පාසල, පොඩි දුව බලන්න මේ පද්‍ය පන්ති වල මතක් කරලා මේවේ තියෙන්නේ සමාජයේ සකස් වෙන්න ඕනේ තැන්. එතකොට ඒ වගේ උදාහරණ අරගෙන කතා කරන්න පුළුවන්. ඊළඟ මෙහෙම අහන්න පුළුවන් සමාජයේ විෂමතාව, පන්ති ભેදයේ නූතන කවීන්ගේ නිර්මාණවලට වස්තු විශේෂ වී ඇත. එතකොට මතක ඇති ආදර අඳුරාපේ දුක නුයාවී පොඩි දුව ඉතින් මෙන්න මේ වගේ තවත් පද්‍ය පන්ති තියෙනවා. එතකොට ඒ සමාජයේ විෂමතාව, පන්ති ભેදයේ පිළිබඳව එක් ප්‍රශ්නයක් සකස් වෙන්න පුළුවන්. ඊළඟ විරහව නූතන කවීන්ගේ වස්තු විශේෂ වී ඇත. විරහව කොහොමද නූතන කවීන් වස්තු විශේෂ කරගෙන නිර්මාණ කරලා තියෙන්නේ. එතකොට ඒ පැත්තෙන් ඇහුවොත් ඔබට මතක් වෙන්න ඕනේ දේ දුන්න පායාවි දුරුරට ගිය පුතු ඔන්න ඔය වගේ. ඊළඟට මව්පිය බැඳීම්, දරු සෙනෙහස, සොයුරු බැඳීම් කොතරම් ප්‍රබල දෙයක්ද නූතන කවියා තම නිර්මාණ දෙලින් අපට කියා දෙනවා. මේ විදිහට සකස් කරගන්න පුළුවන් නිසා මේ එක එක පැති පිළිබඳව ඔබ දැන් හිතන්න ඕනේ. ඔබ හිතලා තමයි සූදානම් වෙන්න ඕනේ. මෙහෙම ඇහුවොත් මම මොකද්ද දෙන උත්තරේ? නම් මම කොහොමද මේකට ලියන්නේ? නිසා එහෙම අවධානය ඒ පැති කීපයක් පිළිබඳව තමයි මම මේ අවධානය යොමු කරන්නේ. මව්පිය බැඳීම්, දරු සෙනෙහස, සොයුරු බැඳීම් කොයිතරම් ප්‍රබලද කියන එක අපූර්වට කවියෝ අපිට මේ පොත ඇතුලේ පද්‍ය පන්ති කීපයකින් කියනවා. ඊළඟට ප්‍රේමය, ආදරය ගැන නව නිර්මාණකරුවෝ කොහොමද අපූර්වට කියන්නේ ඒ පිළිබඳව විමසුවොත් ඒකටත් ඔබ සූදානම් වෙන්න ඕන. මතක ඇති අඩසඳ, තවමත් ඔබ මගේ සතුට, මෙන්න මේ වගේ පද්‍ය පන්ති. ඊළඟට සමාජ යථාර්ථයේ නූතන කවින්ගේ කවියසට ලැක්ුණා. සමාජ යථාර්ථයේ නූතන කවින් නිරූපණය කරන්නට තම නිර්මාණ යොදාගෙන තියෙනවා. මේ විදිහට හදන්න පුළුවන් ප්‍රශ්න. ඊළඟ ළමා ලෝකයේ තුල පැන නගින ගැටලු නැත්නම් ළමා සිත් කවීන්ගේ අත්දැකීම් වලට යොමු වුණා. නැත්නම් ඔවුන්ගේ තේමා බවට පත් වුණා. ඊළඟට මිනිසාගේ භාවමය ජීවිතය ඊළඟ බුද්ධිමය ජීවිතයත් අතර පවත්නා ගැටලු නැත්නම් භාවමය ජීවිතය හා බුද්ධිමය ජීවිතය අතර පවත්නා සම්බන්ධකම්. ඉතින් මෙන්න මේ විදිහට විවිධ දේ අතරතේ ප්‍රශ්න සකස් වෙන්න පුළුවන්. මම ඒ කීපයක් තමයි කළේ. එතකොට ඔබට මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ලියනකොට ඔබ මේ කරුණු ටිකත් ඔළුවේ තියාගන්න ඕනේ. තේමාව, වස්තු විශේෂ කියන්නේ තේමාව. ඊළඟට කවියාගේ දෘෂ්ටිය කියන්නේ දැක්ම, දෘෂ්ටි කෝණය, අරමුණ, කාව්‍ය උපක්‍රම, ඊළඟ භාෂා භාවිතයේ තියෙන සුවිශේෂතා, උපමා, රූපක සංකේත, ධ්වනිපූර්ණ වචන, විරිත,
මෙන්න මේවා එකතු කරගෙන තමයි අර පිළිතුරු ඔබ ගලපන්න ඕනේ. අපි කියමු මනෝභාවයන් ගැන කියනකොට කවියා තම අරමුණට කොහොමද යන්නේ, අරමුණ කියන්නේ කොහොමද, මොනවද යොදාගෙන තියෙන්නේ, මොන උපක්‍රමද, මොකක්ද ඒකේ තියෙන දෘෂ්ටි කෝණය කොහොමද, කාව්‍ය උපක්‍රම, ඊළඟට ආකෘතිය සිව්පදද දෙපදද මිශ්‍රද, විශේෂයෙන්ම ජීවන දෘෂ්ටිය. ඉතින් මෙන්න මේ ටිකත් එකතු කරගෙන තමයි අර ਵਿਚාරය ඔබ ලියන්න ඕනේ. ඔබේ ਵਿਚාරය හොඳටම මතක තියාගන්න, අහන ප්‍රශ්නයට හොඳට ඔබේ පිළිතුර ගලපන්න ඕනේ. ඔබට මතක ඇති මේ ප්‍රශ්න පත්‍රය ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා, කොටස් දෙකක් වශයෙන් කැඩෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අයන් ආයන් කියලා කැලි දෙකක් එනවා, ලකුණු 7ක් සහ 8ක්. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් මේ ඕනෑම පොතකින් ඔබ අපේක්ෂා කරන්න ඕනේ. ඒ සඳහා ඔබට මතක ඇති දැන් මේකෙන් ඇහුවොත් කවිය පිළිබඳ නිර්වචන, නූතන කවීන්ගේ කවියේ තියෙන මූලිකාංග, නූතන කවි ලක්ෂණ, ඉතින් ඔන්න ඔයගේ දේවලුත් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්නයක් ඒ මේ එතනකිනුත් සකස් කරන්න පුළුවන්. ඔබේ දැක්කේ මම සකස් කරපු රුක්සටහන, මීටත් වඩා ඔබට මේක වර්ණ ගන්වලා සකස් කරගන්න පුළුවන් හැට ප්‍රිය විදිහට. ඉතින් මම අද මේ කතා කරේ ඔබ පහසුවෙන්ම නූතන පද්‍ය පොතෙන් ප්‍රශ්නයක් ලියන දරුවෙකුට පහසුවෙන්ම මේකට සූදානම් වෙන්නේ කොහොමද කියන එකයි මම මේ කතා කරේ. සමස්ත පොත ඇතුලේ තියෙන කරුණු ටික ගොනු කරගෙන ප්‍රශ්න වලට එකතු කරගන්නේ කොහොමද, අහන්නේ මොනවද, කොහොමද කියන එක තමයි මම කතා කරේ. ඔබ දැන් ඉගෙනගෙන තියෙනවා, ඉගෙනගෙන තියෙන කරුණු එකට ගොනු කරගෙන හරියටම පිළිතුරක් ගොනු කරගන්න සූදානම් වෙන්න කොහොමද ඔබට කියන එක තමයි මම ඒ උදව් කළේ. තවත් පාඩමකින් මම අපේක්ෂා කරනවා ඒ වගේ නිදසුන් ප්‍රශ්න කීපයක් ඔබට ලියන්නේ කොහොමද, කොහොමද ඒක ප්‍රශ්නයක් ගැන කතා කරන්න මම අපේක්ෂා කරනවා. ඉතින් මේ විදිහට ඉදිරි පාඩම් වලදී අනෙකුත් පොත්වලටත් මම ඒ විදිහට ඔබට ලේසියෙන් පහසුවෙන් විභාගයට සූදානම් වෙන්න උදව් කරන්න අපේක්ෂා කරනවා. ඒ නිසා අද දින පාඩම මම හිතනවා මේ ටික එකතු කරගෙන ඔබට හොඳ පිළිතුරක් ලියන්න විභාගයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ විදිහට ඉදිරි පාඩම් වලිනුත් හමු වෙන අපේක්ෂාවෙන් අද දින සමුගන්නවා. ආයුබෝවන්.